SHS Toshin up a YouTube channel at the Kakatrichable Southern Piligana. Up a Padamala matches tactics, may Padamala puzzles image up a Facebook page. SHS up a Facebook page up your upload Kaladina, a Gulung up a Facebook page at Gihilla, a image download Karagana, a image in a puzzles fellow Uttarahoyana. It a bus the video at the Kakatuin, it got a Puluan, answers Uttara Hari the Vadabalana. It Amatarata can a kin of Puluan, image download Karagan, natural video with a Palanakan Kinona, Egolomatatiagana, video a puzzle again, puzzle letter, Oegolomatatiagana, video of Foskaran. Foskal, Oegolumi, Geskarnam make a balala, you were a vela video to continue. It got a Puluan, Samani video of Balanatavada, Honda than Malabalana. අපිත් එක දිගටම රැඳිලා ඉන්න chess tactics part 3 සමගින් මේ තමයි ඔයගොල්ලෝගේ මුල්ම puzzle එක මේ වීඩියෝ එකේ why to play. ඔයගොල්ලන්ට පේනවා මේ puzzle එකේ ඔයාගේ opponent ගේ king හිර වෙලා ඉන්නේ. මොකද king ට තව කාගෙන් හරි ඉත්තේකින් check එකක් දී ගත්තොත් අපිට checkmate කරන්න පුළුවන්. ඉතින් අපිට පේනවා මේ diagonals දෙකේ weaknesses අපිට ප්‍රයෝජනයට අරගෙන අපිට පුළුවන් මේ diagonal දෙකෙන් එකක් open කරගන්න පුළුවන් අවස්ථාවක් හදා ගන්න පුළුවන් queen cut e5 කරොත් මෙතනදී opponent පුළුවන් opponent d cut e5 කරන්න. එතකොට අපිට ලේසියෙන්ම පේනවා bishop c5 දැම්මම checkmate කරන්න පුළුවන්. ඒ වගේම f cut e5 කරොත්ින් අපිට පේනවා අනිත් diagonal එක open වෙලා අපිට ලේසියෙන්ම bishop g5 ඇගීමත් එක්ක ලේසියෙන්ම දිනා ගන්න පුළුවන්. අපි අපේ ඊගා puzzle එකට යනවා. මේක තමයි ඔයගොල්ලෝගේ ඊගා puzzle එක why to play. ඔයගොල්ලන්ට පේනවා f7 square එක ලොකු pressure එකක් දීගෙන තියෙන knight සහ rookගෙන් එකතුව අපිට ලේසියෙන්ම මේ f file එක open කරන්න පුළුවන්. pawn ගේ pawn එක කැපුවා. මේක ප්‍රයෝජනට අරගෙන අපිට ලේසියෙන්ම පුළුවන් knight f7 අදින්න. මොකද මෙතනදී queen බේරගෙන ගියොත් අපිට ලේසියෙන්ම පුළුවන් knight cut rook කරලා exchange up කරගෙන දිනා ගන්න. ඊට අමතරව king ගෙන් knight එක කැපුවොත් අපිට ලේසියෙන්ම පුළුවන් pawn ගෙන් pawn කපන ගමන් rook king ට check කරන්න. එතකොට king බේරගත්තයින් පස්සේ අපිට ලේසියෙන්ම queen කපාගෙන දිනා ගන්න පුළුවන්. මේක තමයි ඔයගොල්ලන්ගේ ගා puzzle එක black to play. ඔයගොල්ලන්ට පේනවා මේ puzzle එකේ ලේසියෙන්ම දිනා ගන්න පුළුවන් bishop d4 කියන ඇදීම ඇද්දාම මොකද king ගෙන් කැපුවත් ඔයගොල්ලන්ට පුළුවන් ලේසියෙන්ම knight b5 කියන ඇදීමත් එක්ක දිනා ගන්න. ඊට අමතරව queen ගෙන් කැපුවොත් d4 ඉන්න bishop අපිට ලේසියෙන්ම පුළුවන් knight c6 ඇදීම දාලා දිනා ගන්න. king කොහෙට හරි අදම ලේසියෙන්ම queen කපාගෙන. අපි අපේ ඊගා puzzle එකට මාරු වෙනවා. මේක තමයි ඔයගොල්ලෝගේ ඊගා puzzle එක why to play. මතක තියාගන්න ඔයගොල්ලෝ image එක බලලා උත්තර හොයන්නේ නැති කෙනෙක් නම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක විතරක් බලන කෙනෙක් නම් මතක තියාගන්න මුලින් වීඩියෝ එක pause කරලා ඔයගොල්ලෝගේ answer එක හොයලා ඊට පස්සේ වීඩියෝ එක play කරන්න. right අපි මෙතනදී ඔයගොල්ලෝ ලේසියෙන්ම පේනවා rook e7 check කරාම දිනා ගන්න පුළුවන්. මොකද ඔයගොල්ලන්ට බෑ queen ගෙන් rook කපා ගන්න. මොකද මෙතනදී අපිට ලේසියෙන්ම පුළුවන් queen ගෙන් G7 කපල king වැට්ටයින් පස්සේ queen cut e7 කරලා checkmate කරන්න. ඒක නිසා යාට අනිවාර්යයෙන්ම වෙනවා king f8 කියන ඇදීම අදින්න. එතකොට ලේසියෙන්ම පුළුවන් queen cut g7 කරන්න. force වෙනවා queen කමන්න. එතකොට අපිට පුළුවන් rook king queen ව කපලා ලේසියෙන්ම piece එකක් up කරගෙන game එක දිනා ගන්න. මෙතනදී අපිට හිතන්න බෑ මුලින්ම queen ගෙන් queen කපලා ඉවර වෙලා අපි queen කැපුවයින් පස්සේ rook ගෙන් check කරලා දිනා ගන්න පුළුවන් ඒ සමාන position එකක් මේ එන්නේ කියලා. ඒත් එහෙම වෙන්නේ නැහැ. මොකද මෙතනදී අපේ king ට පුළුවන් opponent ගේ king ට පුළුවන් king f6 කියන ඇදීමට යන්න. මෙතනදී king ගෙන් knight attack වෙනවා. rook ගෙන් queen කැපුවයින් පස්සේ දැන් ඔයාට ලේසියෙන්ම පුළුවන් opponent ලේසියෙන්ම පුළුවන් bishop e6 කියන ඇදීම අදින්න. එතකොට අනිවාර්යයෙන්ම knight වහල් rook වහල් බේර ගන්න වෙනවා. rook ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම බේර ගන්න වෙනවා. එතකොට ඔයගොල්ලෝ ලේසියෙන්ම පුළුවන් bishop takes knight කරන්න. එතකොට bishop නේ bishop කැපුවා පස්සේ king cut bishop කරාම මේක සමාන position එකක් විදියට තමයි ඔයගොල්ලන්ට continue කරන්න වෙන්නේ. ඒක බොහෝ විට draw වෙනත් ඉඩකඩක් තියෙනවා. අපිට ලේසියෙන්ම දිනන්න පුළුවන් අවස්ථාවක් අපි මිස් කරගන්න නරකයි. ඒක නිසා මේක නිදි best continuation එක වෙන්නේ. මුලින්ම rook අදින්න වෙනවා. දැන් opponent king ට යන්න king f8. දැන් ලේසියෙන්ම වාට piece එකක් up කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. අපි අපේ ඊගා puzzle එකට යනවා. මේක තමයි ඔයගොල්ලෝගේ ඊගා puzzle එක white to play. මතක තියාගන්න image එක බලන්න නැති කෙනෙක් නම් video එක force කරලා ඔයගොල්ලෝගේ answer එක හොයන්න. ඊට පස්සේ video එක play කරන්න. right අපිට මෙන්න මේ ලේසියෙන්ම පේනවා queen card d5 කියන ඇදීම දෙක අපිට ලේසියෙන්ම දිනා ගන්න පුළුවන්. මොකද මෙතනදී rook ගෙන් කපන්න බෑ. මොකද rook ගෙන් කැපුවොත් අපිට ලේසියෙන්ම පේනවා rook Eight කියන ඇදීමත් එක checkmate කරන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම opponent වෙනවා. මේක බේරන්න. මොකද rook hanging නිසා rook connect වෙන්න නම් bishop e6 වගේ ඇදීමක් අදින්න ඕනේ. එතකොට අපිට ලේසියෙන්ම පුළුවන් queen cut bishop කරලා piece එකක් up කරගෙන game එක දිනා ගන්න. අපි අපේ ඊගා puzzle එකට යනවා. මේක තමයි ඔයගොල්ලෝගේ ඊගා puzzle එක white to play. ඔයගොල්ලන්ට පේන මේ opponent ගේ king ගේ දුර්වලතාවය ප්‍රයෝජනට අරගෙන අපිට ලේසියෙන්ම දිනා ගන්න පුළුවන්. තව එක check එකක් දෙන්න පුළුවන් අවස්ථාවක් හදා ගන්න තමයි opponent ඕනේ. ඒක නිසා අපිට ලේසියෙන්ම පුළුවන් rook cut f5 කියන ඇදීමත් එක්ක දිනා ගන්න. මොකද මෙතනදී opponent pawn game rook එක කැපුවොත් අපිට ලේසියෙන්ම දිනා ගන්න පුළුවන් queen cut pawn check. King take 6 ඇදීම විතරයි තියෙන්නේ. එතකොට අපිට පුළුවන් queen g5 කියන ඇදීමත් එක checkmate කරලා දිනා ගන්න. ඊට අමතරව opponent ගේ king g4 වගේ ඇදීමක් ඇද්දොත් අපිට ලේසියෙන්ම දිනා ගන්න පුළුවන්. rook g5 check opponent වෙනවා king h3 කියන ඇදීමට යන්නේ. මෙතනදී ඔබට මට ලේසියෙන්ම දිනා ගන්න පුළුවන්. queen c8 check checkmate වෙනවා. මොකද bishop එකෙන් cover කරන්න බලලා එතකොට ඔබට වාඩි පුළුවන් ලේසියෙන්ම queen cut bishop කරලා checkmate කරන්න. ඕනනම් queen ගෙන් cover කරන්න පුළුවන්. ඊට පස්සේ හරි ඔයගොල්ලන් queen ගෙන් queen අරබලා දිනා ගන්න. right අපි අපේ ඊගා puzzle එකට යනවා. මේක තමයි ඔයගොල්ලෝගේ ඊගා puzzle එක white to play. ඔයගොල්ලන්ට පේනවා මේ king ට යබේරිලා යන්න පුළුවන්. මෙන්න මේ 6 rank එක හරහා ඒක මේ pawn නිසා තමයි rank එක control කරගෙන ඔයා king ට බේරිලා යන්න පුළුවන් කමක් තියෙන්නේ. ඒක අපිට නැති කරන්න පුළුවන්. knight g5 check එකත් එක අපිට ලේසියෙන්ම දිනා ගන්න පුළුවන්. king වැඩි දින අපිට ලේසියෙන්ම knight ගෙන් rook කපාගෙන දිනා ගන්න පුළුවන්. pawn ගෙන් knight එක අපිට පුළුවන් ලේසියෙන්ම checkmate කරන්න. rook d7 check අපේ opponent king ඇද්දොත් මේ වගේ ඇදීම අපිට ලේසියෙන්ම පුළුවන් rook e8 දාලා checkmate කරන්න. අපි අපේ ඊගා puzzle එකට යනවා. මේක තමයි ඔයගොල්ලෝගේ ඊගා puzzle එක white to play. මතක තියාගන්න ඔයගොල්ලෝ image එක බලන්න නැති කෙනෙක් නම් ඔයගොල්ලෝ video එක force කරලා ඔයගොල්ලෝගේ answer එක හොයන්න. ඊට පස්සේ video එක play කරන්න. ඔයගොල්ලන්ට පේනවා මෙතනදී C file එකේ තියෙන fresh එක අපිට ප්‍රයෝජනට අරගෙන අපිට පුළුවන් knight cut b7 කරන්න. මොකද ඔයාට බෑ rook cut knight කරන්න. මොකද c8 කියන ඇදීමේ rook c8 ඇදීමත් එක්ක checkmate වෙනවා. ඒක බේරගන්න ඔයගොල්ලන්ට වෙනවා king e8 කියන ඇදීම අදින්න. එතකොට ඔයගොල්ලෝ ලේසියෙන් පුළුවන් knight card e6 කරලා මේ ගේම් එක දිනා ගන්න. මොකද මෙතනදී ඔයගොල්ලන්ට piece එකක් up වෙනවා. අපි අපේ ඊගා puzzle එකට යනවා. මේක තමයි ඔයගොල්ලෝගේ ඊගා puzzle එක black to play. ඔයගොල්ලෝ තවමත් image එක download කරගන්නේ නැතුව video එක play කරන කෙනෙක් නම් ඔයගොල්ලෝ මතක තියාගන්න video එක force කරලා ඔයගොල්ලෝගේ answer එක හොයලා video එක play කරන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් අපේ Facebook page එකට ගිහිල්ලා මේ puzzles වලට අදාළ image එක download කරගෙන puzzles වලට answer එක හොයලා ඔයගොල්ලෝ හොයපු උත්තර එක්ක compare කරන්න අපේ video එකේ දෙන answers. ඔයගොල්ලෝ අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒක එහා පැත්තේ bell icon එකක් තියෙන එක click කරන්න. එතකොට අපි අලුතින් video එකක් දානකොට ඔයගොල්ලන්ට notification එකක් ගෙන ගන්න පුළුවන්. right අපි අපේ උත්තරේ බලමු. මෙතනදී අපිට ලේසියෙන්ම පේනවා මේ bishop සහ king ගේ පිහිටීම ප්‍රයෝජනයට අරගෙන අපිට ලේසියෙන්ම පුළුවන් rook cut a1 කරන්න. මොකද rook ගෙන් rook කැපුවොත් අපිට ලේසියෙන්ම පුළුවන් bishop card d4 check කරලා ලේසියෙන්ම දිනා ගන්න. එහෙමත් නැත්නම් rook දාලා වගේ බේරුවොත් අපිට ලේසියෙන්ම පුළුවන් rook cut rook කරලා ඉවර වුණයින් පස්සේ bishop ගෙන් කැපුවයින් පස්සේ අපිට පුළුවන් rook cut rook කරා pawn x bishop card d5 කරලා අපිට ලේසියෙන්ම piece එකක් up කරගෙන game එක දිනා ගන්න පුළුවන්. අපි අපේ ඊගා puzzle එකට යනවා. මේක තමයි ඔයගොල්ලෝගේ ඊගා puzzle එක black to play. ඔයගොල්ලන්ට පේනවා second row එකේ මෙන්න මේ pawn g2 වල ඉන්න pawn shield එකක් කරගෙන අපේ king ට බේරලා යන්න පුළුවන් කමක් තියෙනවා. ඒක අපිට පුළුවන් නැති කරන්න මෙන්න මේ ආකාරයට knight f3 කියන ඇදීම දාලා check කරලා මෙතනදී අපේ king කොහෙට හරි move එකක් ඇද්දොත් අපිට ලේසියෙන්ම queen කපා ගන්න පුළුවන්. අපිට මෙතනදී වෙනා ෆෝන්ගෙන් කපන්න පොරන්ට දැන් අපිට ලේසියෙන්ම සෙකන්ඩ් රෑට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. දැන් අපිට ලේසියෙන්ම පුළුවන් රුක් කී1 චෙක් කරලා ගේම් එක දිනා ගන්න. අපි අපේ ඊගා පසල් එකට යනවා. මේක තමයි ඔයගොල්ලෝගේ ඊගා පසල් එක white to play. අපිට මෙතනදී පේනවා ලේසියෙන්ම බිෂප් කට් බිෂප් කරන්න පුළුවන්. මොකද මෙතනදී බෑ ඔපොනන්ට් Rook cut queen කරන්න. මොකද අපිට පුළුවන් bishop e7 කියන ඇදීමත් එක්ක checkmate කරන්න. මොකද opponent king g8 වගේ ඇදීමක් ඇද්දිත් අපිට ලේසියෙන්ම pawn ගෙන් rook එක කපලා දිනා ගන්න පුළුවන්. ඔයාගේ opponent rook cut bishop කරෝතින් එතනදී rook cut bishop කරෝතින් අපිට ලේසියෙන්ම පුළුවන් rook cut rook කරලා checkmate කරන්න. වෙන ඕනෑම ඇදීමක් ඇද්දොත් ඒත් අපිට ලේසින්ම බිෂප් වයින් කරලා චෙක්මේට් කරන්න පුළුවන්. අපි අපේ ඊගා පසල් එකට යනවා. මේක තමයි ඔයගොල්ලෝගේ ඊගා පසල් එක black to play. ඔයගොල්ලෝ මතක තියාගන්න වීඩියෝ එක විතරක් බලන කෙනෙක් නම් වීඩියෝ එක pause කරලා ඔයගොල්ලෝගේ answer එක හොයන්න බලන්න. ඊට පස්සේ වීඩියෝ එක play කරන්න. මතක තියාගන්න ගොඩාක්ම හොඳයි. ඔයගොල්ලෝගේ දැනුම ගොඩාක් sharp වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ image එක download කරගෙන puzzles වලට මුලින් answer එක හොයලා මේ වීඩියෝ එක කන්ටිනියු කරනවා නම් එතකොට ඔයගොල්ලන්ට සාමාන්‍ය ලබන දැනුමට වඩා ගොඩක් හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. අපි අපේ පසල් එකට යනවා. මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් ලේසියෙන්ම rook d5 කියන ඇදීම අදින්න. දැන් අපිට ඊගාව ඇදීම් දෙකකින් පස්සේ ලේසියෙන්ම checkmate කරගන්න පුළුවන්. මෙතනදී ඔයාගේ opponent බෑ queen cut rook කරන්න. මොකද අපිට පුළුවන් knight f4 කියන ඇදීමත් එක්ක ලේසියෙන්ම queen එක කපා ගන්න. මෙතනදී queen කොහෙට හරි ඇදීමක් ඇද්දොත් අපි හිතමු මොකක් වහරේ ඇද්දොත් මේ වගේ ඇදීමක් ඇද්දොත් අපිට ලේසියෙන්ම පුළුවන් rook game check කරලා queen ඇද්දන් පස්සේ ලේසියෙන්ම බැක්වෝ එකට ඇවිල්ලා දිනා ගන්න. මොකද queen ගෙන් දැන් කැපුවායින් පස්සේ ලේසියෙන්ම queen කැපලා ඉවරයි. පස්සේ pieces දෙකක් අප් වෙලා ලේසියෙන්ම game එක දිනා ගන්න පුළුවන්. අපි අපේ ඊගා puzzle එකට යනවා. මේක තමයි ඔයගොල්ලෝගේ ඊගා puzzle එක white to play. මතක තියාගන්න ඔයගොල්ලෝ මේ වීඩියෝ එක විතරක් බලන කෙනෙක් නම් වීඩියෝ එක pause කරලා answer එක හොයලා guess කරන මූ එක හොයලා ඊට පස්සේ වීඩියෝ එක play කරන්න. අපිට මෙතනින් ලේසියෙන්ම පේනවා rook d8 කියන ඇදීමත් එක්ක ලේසියෙන්ම දිනා ගන්න පුළුවන්. මොකද මෙතනදී force කරන rook king කපන්න. rook king කැපුවායින් පස්සේ අපිට ලේසියෙන්ම පුළුවන් බිෂප් කට් ක්වීන් කරන්න. මොකද මේ පින් එක දැන් නැහැ. මට ඩිරෙක්ට් ක්වීන්ව කැපුවොත් ඔයාගේ ඔපොනන්ට් පුළුවන් ලේසියෙන්ම මගේ ක්වීන්ව කපා ගන්න. අපි මේ චෙක් එකක් දුන්නායින් පස්සේ ආර රුක් ගෙන් කපන්න ෆෝස් වෙනවා. එතකොට අපිට ලේසියෙන්ම ක්වීන්ව නිකන් ෆ්‍රී කපා ගන්න පුළුවන්. මෙතෙන්දි කින් එක කැපුවොත් මේ රුක්ව අපිට ලේසියෙන්ම පුළුවන් නයිට් b7 චෙක් කරලා ඉවර වෙලා ලේසියෙන්ම ක්වීන්ව කපාගෙන දිනා ගන්න. අපි අපේ ඊගා puzzle එකට යනවා. මේක තමයි ඔයගොල්ලන්ගේ ඊගා puzzle එක white to play. ඔයගොල්ලන්ට පේනවා මෙතෙන්දී ලේසියෙන්ම back row එකේ තියෙන weakness එක සහ මේ h file එකේ තියෙන weakness එක, g file එකේ තියෙන weakness එක ඒවා ප්‍රයෝජනයට අරගෙන අපිට ලේසියෙන්ම පුළුවන් bishop cut g7 කරලා දිනා ගන්න. මොකද මෙතනදී වාගේ opponent වෙනවා rook ගෙන් කපන්න. එතකොට අපිට ලේසියෙන්ම පුළුවන් queen h6 check කරන්න. king වදින්න බෑ ඔයාට. මොකද අපිට ලේසියෙන්ම queen cut g7 කරලා checkmate කරන්න පුළුවන්. එයාට වෙනවා මෙතනදී queen rook h7 අදින්න. මෙන්න මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් අලුත් ටැක්ටික් එකක් විදියට පාවිච්චි කරන්න knight f6 කියන ඇදීම. මොකද මෙතනදී ඊගාව threat එක තමයි double threat එකක්. මේක rook g8 check එක checkmate එක සහ queen cut h7 checkmate එක. මේ දෙකෙන් එකක් බේරන්න බෑ. අනිවාර්යයෙන්ම knight එක කපන්න වෙනවා. නැත්නම් අනිවාර්යයෙන්ම මේ checkmate දෙකෙන් එකක් බේර ගන්න විදියක් නැති වෙනවා. මේක bishop එක කැපුවායින් පස්සේ අපිට ලේසියෙන්ම පුළුවන් f8 square එක control කරගෙන හිටපු bishop දැන් නැහැ. අපිට ඒක ප්‍රයෝජනට අරගෙන ලේසියෙන්ම දිනා ගන්න පුළුවන්. queen f8 checkmate කරන්න පුළුවන්. මේක තමයි ඔයගොල්ලන්ගේ ඊගා puzzle එක black to play. ඔයගොල්ලන්ට පේනවා මේ position එකේ g2 square එක ලොකු pressure එකක් මේ knight ගෙන් සහ queen ගෙන් එකතු වෙලා දීලා තියෙන්නේ. ඒක defend කරන්න ඉන්නේ මේ queen. මෙතනදී අපිට ලේසියෙන්ම පුළුවන් මේ diagonal එක වහලා අපේ rook වෙන්ට කරගන්න. queen එක කැපුවායින් පස්සේ දැන් ඔයගොල්ලෝ ලේසියෙන්ම පුළුවන් rook c3 කියන ඇදීම අදින්න. මොකද මෙතනදී දැන් ඔයාගේ queen ට පුළුවන් අදින්න T5 වගේ ඇදීම. එතකොට අපිට පුළුවන් ලේසියෙන්ම queen ගෙන් rook ගෙන් queen ට attack කරන්න. අපි හිතමුකෝ දැන් මේ square එක defend කරන්න queen නැද්ද කියලා. D2 වගේ ඇදීමක් දැන් අපිට ලේසියෙන්ම පුළුවන් rook cut C1 කරන්න. මොකද මෙතනදී queen ගෙන් කපන්න බැහැ. මොකද G2 square එකට ආරක්ෂාව නැති වෙලා ලේසියෙන්ම G2 කපලා අපිට මේ checkmate කරන්න පුළුවන්. ඊට අමතරව rook ගෙන් කැපුවොත් එන් අපිට ලේසියෙන්ම පුළුවන්. දැන් මේ pawn pin වෙච්ච නිසා මේ square එක දැන් pawn ගෙන් ආරක්ෂාවක් නැහැ. ඒක recursion අරගෙන අපිට ලේසියෙන්ම knight f3 check කරලා ඉවර වෙලා ලේසියෙන්ම අපිට opponent ගේ queen එක කපාගෙන දිනා ගන්න පුළුවන්. අපි අපේ ඊගාව puzzle එකට යනවා. මේක තමයි ඔයගොල්ලෝගේ ඊගාව puzzle එක white to play. ඔයගොල්ලන්ට පේනවා මේ king ගේ weakness එක recursion අරගෙන අපිට ලේසියෙන්ම rook cut f6 කරන්න පුළුවන්. මොකද pawn ගෙන් කපන්න බෑ. knight f6 check කරායින් පස්සේ අපිට ලේසියෙන්ම queen එක කපා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට වෙන්නේ king ගෙන් කපන්න විතරයි rook. එතකොට අපිට ලේසියෙන්ම දිනා ගන්න පුළුවන් queen එක check. king යන්න පුළුවන් g5 වගේ ඇදීමකට. එතකොට අපිට ලේසියෙන්ම queen h5 කියන ඇදීමත් එක්ක checkmate කරන්න පුළුවන්. අපි අපේ ඊගා puzzle එකට යනවා. මේක තමයි ඔයගොල්ලෝගේ ඊගා puzzle එක white to play. ඔයගොල්ලන්ට පේනවා මෙතනදී queen ගෙන් ලේසියෙන්ම e5 square එක කපා ගන්න පුළුවන් වුණොත් ඉතින් අපිට ලේසියෙන්ම දිනා ගන්න පුළුවන් king කොහෙට හරි යද්දාම අපිට ලේසියෙන්ම queen f6 කියන ඇදීම දාලා දිනා ගන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී e5 square එකේ ඉන්න pawn defend කරගෙන මේ c7 වල ඉන්න queen ඉන්නවා. ඒක ඒ diagonal එක අපිට පුළුවන් වුණොත් ඉතින් cover කරන්න අපිට ලේසියෙන්ම දිනා ගන්න පුළුවන්. ඒක ප්‍රයෝජනට අරගෙන අපිට පුළුවන් ලේසියෙන්ම rook b6 කියන ඇදීම අදින්න. මෙතනදී opponent bishop කැපුවොත් අපිට ලේසියෙන්ම bishop කපන්න පුළුවන්. මොකද queen එක කපන්න බෑ. මොකද queen unguard නිසා hanging piece එකක් වෙන නිසා rook d7 කියන ඇදීමත් එක අපිට ලේසියෙන්ම දිනා ගන්න පුළුවන්. queen එක up කරගන්න පුළුවන්. මෙතනදී bishop ගෙන් කැපුවොත් අපිට ලේසියෙන්ම queen එකෙන් කපලා දිනා ගන්න පුළුවන්. මෙතනදී king ගෙන් bishop attack කළොත් අපිට ලේසියෙන්ම bishop බේරගෙන යන්න පුළුවන්. මෙතනදී rook දාලා pawn pressure කළොත් අපිට පුළුවන් bishop කපන්න. දැන් මට මෙතන තියෙන pressure එක නතර කරන්න king ඇද්දොත් අපිට පුළුවන් bishop ආපස්සට ගන්න. දැන් pressure එක තියෙන queen කපල ඉවර වුණාන් පස්සේ diagonal එකේ check එක තියෙන නිසා defend ගන්න පුළුවන්. දැන් ඉතින් අපිට ලේසියෙන්ම මේ diagonal එකට ඇවිල්ලා හරි දිනා ගන්න පුළුවන්. right අපි අපේ ඊගා puzzle එකට යනවා. මේක තමයි ඔයගොල්ලෝගේ ඊගා puzzle එක white to play. ඔයගොල්ලෝ මෙතෙන්දී ලේසියෙන්ම පේනවා මෙන්න මේ rook ගෙන් තමයි මේ queen protect වෙලා ඉන්නේ. ඒක ප්‍රයෝජනට අරගෙන අපිට ලේසියෙන් මේ rook pin කරන්න පුළුවන්. දැන් මේ diagonal එකේ ඉන්න queen ගෙන් මෙයා pressure වෙලා තියෙන rook ගෙන් rook කැපුවොත් අපිට ලේසියෙන්ම queen කපා ගන්න පුළුවන්. queen ගෙන් queen කැපුවොත් අපිට ලේසියෙන්ම rook ගෙන් rook කපලා ඉවරලා check කරලා ඉවර වෙලා අපිට ලේසියෙන්ම pawn ගෙන් queen කැපුවායින් පස්සේ rook ගෙන් කප් කරලා අපිට game එක දිනා ගන්න පුළුවන්. අපි අපේ ඊගා puzzle එකට යනවා. මේක තමයි ඔයගොල්ලන්ගේ ඊගා puzzle එක. ඔයගොල්ලන්ට පේනවා back row එකේ weakness එකක් තියෙනවා. ඒක ප්‍රයෝජනට අරගෙන අපිට ලේසියෙන්ම පුළුවන් queen d7 කියන ඇදීම අදින්න. මොකද මෙතනදී queen cut d7 කරලා ඉතින් අපිට ලේසියෙන්ම rook f8 දාලා checkmate කරන්න පුළුවන්. මෙතනදී rook e6 වගේ ඇදීමක් ඇද්දොත් අපට පුළුවන් queen ගෙන් queen කපලා ලේසියෙන්ම දිනා ගන්න. මොකද දැන් rook ගෙන් කැපුවායින් පස්සේ අපට ලේසියෙන්ම back row එකේ mate එක තියෙනවා. මේක තමයි ඔයගොල්ලෝගේ ඊගා puzzle එක black to play. ඔයගොල්ලන්ට පේන මේ puzzle එකේ ලේසියෙන්ම back row එකේ තියෙන weakness එක ප්‍රයෝජනට අරගෙන අපිට ලේසියෙන්ම queen d2 කියන ඇදීම අදින්න පුළුවන්. දැන් මෙතන rook queen ට pressure වෙලා තියෙන්නේ. queen බේරගෙන ගියොත් අපිට ලේසියෙන්ම queen ය rook කපලා දිනා ගන්න පුළුවන්. queen ගෙන් queen කැපුවොත් අපිට ලේසියෙන්ම පුළුවන් rook f1 කියන ඇදීම ඇදලා checkmate කරන්න. අපිත් එක දිගටම රැඳිලා ඉන්න අපිව like කරන්න, comment කරන්න, share කරන්න, දක්ෂ chess ක්‍රීඩකයෙක් වෙන්න දිගටම SL Chess with Oshin අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. Thank you very much.